වර්තමානයේ වන විට අපේ රටේ දේශපාලන පක්ෂ අභ්‍යන්තරය තුළ විවිධ ගැටුම් සහ මතභේද නිර්මාණය වෙමින් පවතින ආකාරයක් දක්නට ලැබෙනවා. මැතිවරණයක් ළඟ නැතත් පක්ෂ අභ්‍යන්තරය තුළ විවිධ මත මූලික කරගනිමින් සහ ක්‍රියාකලාපයන් මෙන්ම තනතුරු මූලික කරගනිමින් මෙවන විට එලෙස ගැටලු නිර්මාණය වන බවක් පෙනෙන්නට තිබෙනවා. රටේ ජාතික සහ ප්‍රධානතම දේශපාලන පක්ෂ තුළ මේ බිඳවැටීම් මතවාද සහ ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වීම රටේ වත්මන් දේශපාලනයට කෙසේ බලපාවිද යන්න පිළිබඳව රටම බලා සිටින කරුණක්. මේ අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින මතභේදකාරී තත්ත්වය තවදුරටත් උඩුදුවා ඇති බව පෙනෙන්නට තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කළ ලිපියකින් ඒ බව තවත් තහවුරු වෙනවා. පක්ෂයේ ජාතික සංවිධායකවරයා සහ පක්ෂයේ ලේකම්වරයා අතර පවතින මත ගැටුම තවදුරටත් වර්ධනය වී ඇති බව මෙම ලිපිය හරහා පෙනෙන්නට තිබෙනවා. පිටු 8කින් සමන්විතව නිදහස් පක්ෂ සභාපතිවරයා වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මෙම ලිපිය යොමු කර තිබෙනේ. එහි ශීර්ෂයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන වර්තමාන ලේකම්වරයාගේ ක්‍රියාකලාපය හෙළා දකිමු ලෙසයි. මෙම ලිපිය පිටපත් දේශපාලන මණ්ඩල සමාජිකයින් මධ්‍යම කාරක සභාව දිස්ත්‍රික් නායකවරුන් ආසන සංවිධායකවරුන් දිස්ත්‍රික් සංවිධායකවරුන් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි වෙතද යොමු කිරීමටයි තුමින්ද දිසානායක මන්ත්‍රීවරයා කටයුතු කර ඇත්තේ. මෙවැනි ලිපියක් ලිවීමට අදහස් කරනු ලැබුවේ පක්ෂයේ සංවිධායකවරුන් සහ පාක්ෂිකයින් බොහෝ පිරිසකගේ ඉල්ලීම මත බවද ඔහු පවසනවා. වත්මන් ලේකම්වරයා සැලසුම් සහගතව පක්ෂයේ වලකට ඇද දැමීමට කටයුතු කරන ස්වභාවයක් පෙන්නුම් කරන බවද මන්ත්‍රීවරයා සිය ලිපියෙන් පවසනවා. පළාත් පාලන මැතිවරණයේදී තරඟ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ලේකම්වරයාගේ ක්‍රියාකලාපයේද ඔහු මෙම ලිපිය හරහා විවේචනයට ලක් කර තිබෙනවා. පක්ෂ ලේකම්වරයාගේ ක්‍රියාකලාපයන් පක්ෂයේ ගමන දුර්වල කරන බවත් පක්ෂයේ ඉදිරි ගමනට බාධා ඇති කරමින් මඟ අහුරුණු ලබන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සිය ලිපියෙන් වැඩිදුරටත් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත දැනුම් දී සිටිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.